Mr. Ten Percent Lesser Kuprakata, Janavari Atta Chandain Pasu, Kadamalu Bendagana Ratin Panagia, Americano Puravasi, Basil Rajapaksha. Basil Tamai, Mahinda Rajapaksha, Paula Kujita Kalekiela, Apinivekani, Paulima Samachka. Eayanamkiani, Rajapakshurung, Deshapani, Kujita Kale, Basil Rajapaksha Kela. Ratata Paunodi, Obe Ratavana, Americavata Pauyan. Mr. 10% lesser Kuprakata, Janavari Atta Chandain Pasu, Kadamalu Bendagana Ratin Panagia, Americano Puravasi, Basil Rajapaksha, E. Rasima Kapalakala Adahas me. Mirare Vikasa Daitiana, frequency Natan Santiata, Eka Samaran Madagana, Eda Nemun Kulu Adahadala, Tsunami Abad, Ape, Sanwedini, අදබන නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාතික මහරජ සමාගමට අත යටින් දුන්නේ විනමේ සුරකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය සමාවන්න වසන්ත චතුරේ සමාවන්න මේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කරපු ප්‍රකාශයට අපිට තියෙන උත්තරයක් දෙන්න. මේ උත්තරය මා හිතන්නේ මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. අපි රොෂාන් ඔබට අවස්ථාවක් දෙනවා. ඔව් බොම්සුදි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතුමෝ 99න් ඔබ හෙල්පින් හම්බන්තොට ගනුදෙනුවෙන් බේරුණු බව ඔබට අමතකද? ඒ විතරක් නෙවෙයි 3-4 දිනක් වට කරගෙන දැන් චණ්ඩියෙක් වගේ කතා කරන ඔබ ජනාධිපතිවරණයෙන් ඔබේ සහෝදරයව පරද්දලා බෑග් ටික කදමලු බැඳගෙන ඇමරිකාවට පැන ගිය හැටි අමතකද? මහින්ද රාජපක්ෂ මහත්තයාට පුටුවත් අහිමි කළා. පාක්ෂිකයන් මෙන්න මැති ඇමතුරුනුත් අතරමං කළා පැන ගියයි කියලා අපි නෙවෙයි කිව්වේ හිටපු අමති වර්තමාන රාජ්‍ය අමාත්‍ය විජේමුනි සොයිසා. ඒ විතරක් නෙවෙයි ඔබට අමතකද බොහෝ දේ අපට මතක් කරලා දෙන්න පුළුවන් මල්වානේ අයිතිකරුවෙක් නැතුව සුපිරි මන්දිරය ගොවීන්ට බෙදා දීමට ඉන්දියාවෙන් ගෙනාපු ට්‍රැක්ටර් ඇයි කිරියල දෙනුන් එතකොට දුප්පත් ජනතාවට සමෘද්ධි කාඩ්පතක් දුන්න ඒ කාඩ්පතිනුත් වංචා කළ බවට එල්ලවන චෝදනා අපි මතක් කරලා දෙන්න කැමති ඔබට ඒකම ඇමතිතුමා ජාත්‍යන්තරය මිස්ටර් 10% කියලා ඔබ ඇමතුවා අමතක නැතයි කියලා අපි හිතනවා කම්පියුටර් ජිල්මාඩ් ගැනත් ඒ කාලේ කතා කළා ඔබට මතක ඇතයි කියලා අපි හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් පොහොට්ටුවට පැන්න ඔබ දැන් බැසිල් කියා හඳුන්වන්නේ කවුද කියලා හැමෝම දන්නවා බැසිල් තමයි මහින්ද රාජපක්ෂ පවුල කුජීත කලේ කියලා අපි නෙවෙයි කියන්නේ පවුලෙම සමාජිකය එයා නම් කියන්නේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ කුජිත කලේ බැසිල් රාජපක්ෂ කියලා ඒක අපද විපක්ෂයේ අධ්‍යක්ෂීම් ඇති දේශපාලඥයන්ට දැන් නම් ඔබව එපා වෙලා තිත්ත වෙලා කියලා වුන් තැන් තැන්වල කියා සිටිනවා කාටත් වැඩක් නැති කාලය කාදමන මිනිස්සුන්ට අපි කිව්වේ කාලකන්ණි කියලා එනිසා ඇඟපුරා සුරෝතාගෙන දෙවියන් අදින්න උඩුකය නිරාවරණය කරලා ඔබ ඒ ස්ථානවලට ගියාට ඔබ ඇතම් විට නිර්වස්ත්‍රවද ඉන්නේ කියලා හිතන්න තරම්ම ඔබේ පැටිකිරිය අතීතය අප්‍රසීකඳවන්න පුළුවන් ඒකම අසික්කිත දේශපාලන ගුණ්ඩුවක් ඔබ මේ සිදු කරන්න කියලා අපි ඔබෙන් අහන්න කැමතියි හිටපු අමුතුමෝ ඔය අවස්ථාවාදී වැඩ උතුරේ වගේම දකුණේ ජනතාවත් දැන් හොඳින් දන්න බව සිහි තබා ගන්න සත්තමි උපදේශකයෙකු කවුරුරි කියලා දුන්නු විදිහට උපදේශකයෙකු ලියලා දුන්නු විදිහට කනට කළා කියපු විදිහට ඔබේ ඔය විවේචන ඔබේ චෝදනා බලයේ සිට කාලය කළ කෙනෙහිලිකම් අපට අමතක වෙන්නේ නැහැ විශේෂයෙන්ම ගහපුවා ප්‍රහාර එල්ල කරපුවා චෝදනා කරපුවා අපහාස කරපුවා අපි කවදාවත් අමතක කරන්නේ නැහැ ඒ සමගම අපි කියන්න අවශ්‍ය රටේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් අපි ඉදිකළ අති නවීන දෙපානම මැදිරි සංකීර්ණය නරයන් නොදා බිමට සමතලා කළේ ඔබ අරලියගහ මන්දිරේ සුපිරි කාමරයකට වී පිට රටින් ගෙන්නු සුපිරි කෑමින් බඩ පුරවාගෙන ඉන්න කාලෙදී දැන් සුනාමිය ගැන ඔබලා කතා කරනවා සුනාමිය වෙලාවේ හෙලිකොප්ටර් වලින් සුනාමිය නරඹද්දී ඔබ ඇතුළු ඔබේ සගයන් සිරසේ අපි ජනතාව වෙනුවෙන් මේ මහා පොළවේ පය ගහගෙන ඔවුන් සමග නැගී සිටියා ඔවුන්ට සේවය කළා ඔවුන්ගේ විපත උදව් කළා ඔබට අමතකුණාට ජනතාවට අමතක නැහැ හෙල්පින් හම්බන්තොට ගිනුම සුනාමියත් එක්ක සම්බන්ධ වෙච්ච ගිනුමෙන් ලැබිච්ච මුදල් පිල්ලි ගැහුවේ කවුද කියලා අපින් අහන්න එපා ඔබ අහන්න
හිටපු අගවිනිසුරු සරත්ෙන්ද සිල්වා ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළ බවට එදා රටේ ජනතාවට මතකයි. දිවිනගුම සල්ලි පිල්ලි ගහන්නට පනතට ඉඩ නොදුන් අපේ රටේ පළමු අගවිනිසුරු වරිය අට පාස් නැති ඔබේ සැප්තැම්බර් යුදා පැය ගණනකින් ගෙදර යව දිනය අපේ රට ඉතිහාසයේ කළු අකුරකින් සටහන්ලා තියෙනවා. ඡන්ද ක්‍රමයක් යයි කියා සීමා නිර්ණ වාසිට හරවාගෙන අනපනත් වෙනස් කරමින් සිදු කළ අවුල ලිහා ගන්න අපේ රට තාමත් හැකි වෙලා නැහැ. බැසිල් රාජපක්ෂ හිටපු එමුතුමා. ඔය කිහිපයක් විතරයි අපට ඇඟිලි දිගු කරන ඔබේ අතේ ඇඟිලි හතරක් ඔබේ දෙසට දිගු වෙලා තිබෙන බව බලන්න. 2015 ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය ගැන ඔබ එවු SMS පණිවිඩ ඔබ සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහ ගැන අපි වෙන දවසක වෙනම කතා කරමු. අහිංසක දුප්පත් ජනතාවගේ කිරි එළදෙනාගේ ඉඳලා සමෘද්ධි කාඩ්පත දක්වා මෙරට ප්‍රතිලාභ දෙන මහා ආයෝජන ව්‍යාපෘතිවලුත් හිරිකිතයක් නැතුව කොමිස් ගහපු ඔබ වැනි අය ජනතාව දැන් ප්‍රතික්ෂේප කර අවසන්. අඩෝ මේ මොනවද කියන්නේ කියලා කවුරු හරි ජනතාව ඔබ නැගිලා දික්කලා ඇහුවොත් ඔබට ඒකට උත්තර දෙන්න වෙයි. දැන් ඔබේ කාලය අවසන්. ඔබේ පාර්ලිමේන්තු පුටුවත් හොදලා සුද්ධ කරන්න කාලය ඇවිල්ලා. ජනතාව යලිත් ඔබ වෙලවා දමන්නට පෙර රටට පව නොදී ඔබේ රටවන ඇමරිකාවට ආපහු යන්න. තමන්ගේ තරම දැන් ඉදිමිය යුතු බව තමන්ගේ තරමටම ඔබ ඉදිමිය යුතු බව අපි ඔබට අවසන් වශයෙන් මම කාරුණිකව දැනුම් දෙනවා. මම සුදිවසන්ත චතුස්සුති. සුදිරශාන්